ජපන් බාණ්ඩ කීපයක්. ජපන් ජාතිකයින් කියන්නේ නිතරම සිය වැඩ පහසු කරගන්න අලුතෙන් නිර්මාණ කරන පළමෙන ජාතියක්නේ. ඉතින් ඔන්න මේ අයගේ අරුම පුදුම බාණ්ඩ කීපයක් ගැන තමයි අපි කතා කරන්නේ. අංක 1. කාච සිගරට් තල්වනය. මේ නිතර සිගරට් පත්තු කරන අයට පිහිට වෙන සිගරට් තල්වනයක්. උත්තල කාචයක් රැගෙන හින ආඹියට හිරු රැස් යොමු කොට ඒ සිගරට් තල්වීමක් තමයි මෙතනදි සිදු වෙන්නේ. පුරාණ කාලයේ ආකිබිඩිස් වැනි අය නැව් ගිල්වීම වැනි කටයුතු වලටත් සවිසාල උත්තල කාච යොදාගත් බවට සඳහන් වී තිබෙනවා. අංක 2. හිසේ කෙන යන ටොයිලට් පේපර්. සෙම් ප්‍රතිශාව වැළඳුණු විට නිතර නාසය පිරිසිදු කිරීම ලොකු හිසරදයක්නේ. හිස මත සවිකල හැකි මෙම උපකරණය මගින් රෝල තිබෙන තුරාවට නාසය කරා ටොයිලට් පේපර් ළඟා කරගන්න හැකියාව ඔබට තියෙනවා. අංක 3. ඇස් බෙහෙත් තිතට. ඇහැට බෙහෙතක් දමන්නට ගිය විට ඒ ඇස් බෙහෙත් හතර වටේ ගිහින් නැහැට හරි හැටි වට ගන්නට බැරි එක ඇස් බෙහෙත් තමන විට අපිට න ලොකු ගැටලුවක්. මේ ජපන් නිර්මාණයෙන් ඇස් බෙහෙත් තැනීම තවත් හිසරදයක් වෙන්නේ නැහැ. අංක 4. කුඩේ වටේටම. කොඩයක් ඉහළගෙන යන විට එයින් අපිට ආරක්ෂා වන්නට හැකි වෙන්නේ ඉහළින් එන වතුර වලින් විතරයි. ඒත් බලන්න මේ කොඩය හතර අතින් එන හුලන් වැසි වලින් අපිව ගලවා ගන්න මේ කොඩේ සමත්. ඒත් දෙයියනේ කොහොමද මේක අකුලන්නේ? ඒ ගැන නම් සඳහනක් සොයා ගන්නට අපිටත් බැරි වුණා. අංක 5. ටයි එකෙත් කොඩයක්. පිරිමි අයට කොඩයක් රැගෙන යන්නට මතක් වෙන වැස්සක් පටන් ගත්තාම තමයි. ඒත් කොඩේ අරගෙන යන්නේ කොහෙද? සාක්කුවේ, ඔෆිස් බෑග් එකේ. මේ දක්වා තිබෙන්නේ කුඩයක් ටයි එකක් විදියටත් රැගෙන යන ආකාරය. අංක 6. සපත්තුවට වැසි ආරක්ෂාව. සපත්තු දෙකක් තිබුණට පස්සේ එහි තිබෙන පෙනුම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒකට හොඳ විකල්පයක් මේ සපත්තු වැසෙන් ආරක්ෂා කරගන්න පොඩි කුඩ දෙක. මේ වැසි අවස්ථාවකදී සැනින් සපත්තුවට සවි කරගත හැකි. අංක 7. බිල්ක්. ජපානයේ කිරිවලින් අතිරික්තයක් තියෙන රටක්. ඒ නිසා කාන්තාවන්ටත් බොන්න අසහිතන විදිහට කිරියාශ්‍රයෙන් බියර් එකක් නිපදවන්නට ජපානයේ සමත් වෙලා තියෙනවා. මේ බිල්ඩ් ස්වීට් සහ ක්‍රීම් රසයෙන් යුතු ප්‍රණීත මද්‍යසාරය. අංක 8. පෙම්වතාවැනි කොට්ට. පිරිමියෙකුගේ සිරුර හැඩයට නිමවුණු මේ කොට්ටය උදෑසන අවදි වීම සඳහා එලාම් එකක් සහ වයිබ්‍රේෂන් එකක්ද ඇතුළත්ව තනා තිබෙනවා. පෙම්වතකු නැතැයි ලත වෙන ගෑනු ළමයින්ට මේ හොඳ විකල්පයක් වෙයි රාත්‍රියට ඉක්මනින් නිදා ගන්න සහ උදේට හැරෙන්නට. අංක 9. ෂර්ට් එකටත් එයා කන්ඩිෂන්. වැට පිම්වල වැඩ කරන සේවකයින් ආරක්ෂාව සඳහා දිගු ඇඳුම් අඳින්නට අවශ්‍යයි. මන්ද වැඩ පිම්වල සිදුවිය හැකි අනතුරු වලින් ගැලවීම පිණිස. ඒත් එවැනි ඒවා ඇඳන් අපේ රට වෙන නිවර්තන රටවල වැඩ කරාදී ඒ තුළ ඉන්නට අපහසු තරම් දහඩිය තැබීමක් සිදු වෙනවා. ඒට විකල්පයක් ලෙස ඇතුළත සිසිල් කරන ක්‍රමයකින් යුතු මෙවැනි යෙදුමක් සහිත ඇඳුම් වඩාත් සුදුසු වෙනවා. අංක 10. බිම පිරිසිදු කරන ළමා ඇඳුම. දරුවන් බිම ඇවිතීමත් බිම පෙරලීමත් වාසියකට හරවා ගන්නට සිතූ ජපන් ජාතිකයින් දරුවන් මගින් බිම පිරිසිදු කර ගන්නට හැකි ළමා ඇඳුමක් නිපදවා තිබෙනවා. අංක 11. බටර් යොදන උපකරණ. බටර් ගා ගැනීමට වඩා ඉඳිආප්ප වක් කරන විදියට දාගන්න හැකි මේ උපකරණය මගින් කෙටි වේලාවකින් පාම් පෙත්තට බටර් දාගන්න පුළුවන්. අංක 12. නිහඬ කැරෝකේ. සත්‍යෙන් ගීතයක් ගායනා කරන අය සිටින නිවෙස් වලට යාපද නිවෙස් වලට අකමැත්තෙන් උනත් ඒවා විඳ දරා ගන්න සිදුවන එක අපේ රටේ සාමාන්‍ය දෙයක්. එහෙත් අනුන්ට කරදර කිරීම ගැන සිතූ ජපනොන් කැරෝකේ ගීත ගායනයේදී ශබ්ද එළියට එන්නේ නැති විදිහ අලුත් කැරෝකේ මයික් එකක් නිපදවා තිබෙන්නේ එය මූණටම සීල් වන ආකාරය. ඉතින් ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? ඔයාලට හිතන දේ පහල දෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න.